මුදලාලිකරණ වූ කළු මාධ්‍ය චණ්ඩාවට එරෙහිව ඇති සැටියෙන් ඔබට ගෙනෙන අපේ කාලය පුවත් විවරණය. හමු මොදත් ලංකා DNA 24/7 සතියග පුවත් විමසුම සමග. මුලින්ම සිරස්තල. ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගය සූදානම්. තේරීම් කාරක සභාව හැකිලීමේ උත්සාහයක්. ව්‍යවස්ථාව කඩලා අගමැති රනිල්ගෙන් සිරිසේනට රතු එළියක්. සජිත් කවුද මොනවද කරන්නේ? අතට වැඩේ දෙන්න බැසිල් සූදානම්. ජනාධිපති සිරිසේනට දෝෂාභියෝගයක් ගෙන යුතු බවට ප්‍රබල ඉල්ලීමක් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු අභ්‍යන්තරයෙන් මතුව තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ රැඩිකල් යෝජනාවක් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් එන්නේ ආණ්ඩුවේ ඉන්න පසුබිම මන්ත්‍රීවරුන්ගෙන්. හැබැයි මේ අවස්ථාව ඊට වඩා ටිකක් වෙනස්. ඔව්, ඒ වෙනස තමයි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අග්‍රාමාත්‍යවරයා හමු වී මේ යෝජනාව සිදු කර තිබීම. ඒ වගේම තමයි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන කුඩා පක්ෂ නායකයන් සහ පසුබිම මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් මේ ස්ථාවරයේ දැඩිව සිටින බවයි දේශපාලන ආරක්ෂක වර්ග සඳහන් කරන්නේ. බහුතරයක් කියලා කිව්වහම නිකන් හැමෝම නෑ වගේ හැඟීමක් එනවා. මේ දෝෂාභියෝග ඉල්ලීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ සමහරු එච්චර උනන්දුවක් නෑ කියලාද මේ කියන්නේ? සමහරක් මේ යෝජනාව ගැන එතරම් උනන්දුවක් දක්වා නැති කතාවකුත් තියෙනවා. නමුත් අති බහුතරයක් මේ යෝජනාව පිටුපස සිටින බව තමයි දැනට තිබෙන තොරතුරුවල සඳහන් කරන්නේ. ඕ සර්, දැන්නම් ඉවසුව ඇති නේද? මෙහෙම ගියොත් අපිට අවාසි. ඒක නිසා තවත් බලාගෙන ඉන්නේ නැතුව මේක පාර්ලිමේන්තුවට ගේමු. අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රබල අමාත්‍යවරුන් යෝජනා කර තිබුණේ අන්නේ විදිහටයි. ඒ වගේම තමයි චේතාන්විතව ජනාධිපතියා රට අරාජික කිරීම, විධායක බලතල අයුතු ලෙස භාවිතා කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැනත් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබුණා. මේ හැමෝගේම අදහස් හා යෝජනා, ඒ වගේම ඇතමුන්ගේ ආවේගශීලී කරුණු දැක්වීම අග්‍රාමාත්‍යවරයා සාවධානව අහගෙන හිටියා වගේම සර් මොකද කියන්නේ දෝෂාභියෝගයක් ගේමුද කියන ප්‍රශ්නයට හීනි හිනාවකින් ප්‍රතිචාර දක්වූ බවත් වාර්තා වෙනවා. ඔව්, ඒ හීන් හිනාවේ ලොකු කතාවක් තිබුණු බව තමයි මේ විස්තරේ අපිට කියපු ප්‍රබලයා සඳහන් කරේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සඳහා ඒක ආරම්භ කළ අවස්ථාවේ සිට ජනාධිපති සිරිසේනීට දැක්වුවේ දැඩි විරෝධයක්. මේ විරෝධය හොඳටම පුපුරාගේ පසුගිය 7 වෙනිදා රාත්‍රියේ පැවති හදිසි කැබිනට් ප්‍රෙස් වීම අතරතුරේදී. ඔව්, එහිදී ජනාධිපති සිරිසේන බොහොම ආවේගයෙන් අදහස් දක්වපු බව වාර්තා වෙනවා. එහිදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටවනතුරු තමුන් කැබිනට් හමුව වර්ජනය කරන බවත් ජනාධිපති සඳහන් කරලා තිබුණා. ඇත්තටම ජනාධිපතිවරයා කැබිනට් හමුව වර්ජනය කරන බව කියලා නිකන් හිටියේ නෑ. පසුගිය 11 වෙනිදා කැබිනට් හමුව නොපවත්වන්නටත් කටයුතු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය කළේ ජනාධිපති නිල වශයෙන් කැබිනට් හමුව නොපවත්වන බව දැනුම් දෙනතුරු කැබිනට් හමුව පවත්වන්නේ නැතුව සිටීමයි. ඒත් ජනාධිපතිගේ මේ ක්‍රියාකලාපය දැඩි විවේචනය කරන්න ඔවුන් කටයුතු කළා. රාජ්‍යයේ මේ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරලා අනුමත කරගන්නේ නැතුව රාජ්‍ය අකර්මණ්‍ය කිරීම හිතාමතාම චේතාන්විතවම එතුමා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම. පාස්කු විරුදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හැකිලීමේ උත්සාහයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා. කනගාටුවට කරුණ කියන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ සහයද මීට ලැබීමයි. මේ යෝජනාව ඇත්තටම එන්නේ ජනාධිපති සිරිසේනගේ පාර්ශවයෙන්. ඔවුන් දිගටම දැක්වූ ස්ථාවරය තමයි බුද්ධි ප්‍රධානීන් මේ කමිටුව හමුවට කැඳවා සාක්ෂි විමසීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් පත්වෙන බව. නමුත් මේ තේරීම් කාරක සභාව තම භාවිතය තුළ ඔප්පු කර පෙන්ව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් මේ හරහා ප්‍රසිද්ධියට ඉඩ නොදෙන බව. අන්න එතකොට තමයි ජනාධිපති සිරිසේනගේ පාර්ශවය කියන්න ගත්තේ මේ ප්‍රහාරය සම්බන්ධව නඩු පහක් අධිකරණයේ විභාග වෙමින් පවතින නිසා තේරීම් කාරක සභාවේ කටයුතුවේ අධිකරණ කටයුතු වලට බාධාවක් බව. මෙහෙම කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ කියන කතාවෙත් ගතයුත්තක් තියෙනවා නෙවෙයිද කියලා. නමුත් අපි කියන්නේ නැහැ මේ තර්කයේ ගතයුත්තක් නැහැ කියලයි. මොකද අපේ රටේ මූලික ලියකියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් බලතල බෙදීමේ න්‍යායට අනුවත් මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කිසිම වරදක් නැහැ. ඔව්, වඩාත් සරලවම කියනවා නම් මේ විධායකය, ව්‍යවස්ථා දහයකය, ඒ වගේම අධිකරණය කියන මේ පද්ධති තුන ප්‍රධාන පද්ධති මේ ක්‍රියාත්මක වෙන්නේ සංවරණ හා තුලන නියාමය අනුවයි. ඒ කියන්නේ ඒ නිසා ආයතන කිසිවක් එකින් එකකට යටත් වෙන්නේ නැහැ. ඒවා එකින් එකට ස්වාත්ව නැතිනම් ස්වාධීනවයි තිබෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථා දායකය පාර්ලිමේන්තුව විසින් එහි බලය අනුව ස්ථාපිත කර ඇති තේරීම් කාරක සභාවක කටයුතු නැවැත්වීමට හෝ නවත්වන ලෙස බල කිරීමට
අධිකරණයට හෝ ජනාධිපතිට බලයක් නැහැ. එවැන්නක් වෙනුවෙන් උත්සාහ කිරීම පවා මූලිකවම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදය අමුමුවේ කියලා සාදැමීමක්. ජනාධිපතිගේ පාර්ශවය ගත්ත ඊළඟ උත්සාහය තමයි කිසිදු බුද්ධිංශ හෝ ආරක්ෂක නිලධාරියෙකු ආරක්ෂක ප්‍රධානියෙකු මේ තේරීම්කාරක සභාව වෙත කැඳවීමට තමන් ඉඩ නොදෙන බව පැවසීම. ජනාධිපතිට එහෙම බලයකුත් නැහැ. මොකද ඕනම පුරවැසියෙක් වගේම රාජ්‍ය සේවකයෙකු පාර්ලිමේන්තුව විසින් කරනු ලබන එවැනි දැනුම් දීමක් අනුව කටයුතු කළ යුතුයි. ඒකයි නීතිය. එවැන්න ප්‍රතික්ෂේප කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වගේම සිනදඩුවමක් විතරක් නෙමේ රාජ්‍යාංශයේ සේවකයෙකු නම් රැකියාව පවා අහිමිවීමේ අවදානමක් තිබෙනවා. පසුව ගත්ත උත්සාහය තමයි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම. ඔබට මතක නම් 8 පාර්ලිමේන්තුවේ 2 සැසිවාරයේ ජනාධිපති සිරිසේන විසින් අවසන් කරනු ලැබුවේ 2018 ඔක්තෝබර් 27 වෙනිදා. එහෙමත් නැත්නම් 2018 ඔක්තෝබර් 26 වෙනිදා දියත් කළ විවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවට සමගාමී. ඒ අතින් පෙනියන කාරණාව තමයි ජනාධිපති සිරිසේන ඇතුළු ඔහුගේ උපදේශකයන් තමන්ට හුරු පුරුදු තුරුම්පුවක් සමග මේ පාසු ප්‍රහාරයට අදාළ පාර්ලිමේන්තු විමර්ශනය අවසන් කිරීමේ කටයුත්ත සිදු කරන්නට යන බව පෙනී යනවා. ඒත් හැමදාම වගේ විවස්ථා ක්‍රීඩාවේදී ජනාධිපති සිරිසේන මේ වතාවෙදිත් වරද්ද ගන්න නියමිත බවට අපි අනතුරු හඟවනවා. ඒ කියන්නේ යම් ආකාරයකට පාර්ලිමේන්තුවේ මේ 8 පාර්ලිමේන්තුවේ 3 සැසිවාරය අවසන් කළොත් මේ විමර්ශනය කටයුතු අවසන් වෙන්නේ නැද්ද? නෑ, අවසන් වන්නේ නෑ. මොකද සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක් ජනාධිපති විසින් අවසන් කරාම පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා ගණනාවක් අහෝසි වෙනවා. ඒක ඇත්ත. නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන්නේ තේරීම් කාරක සභාවක් විදියට. අන්න ඒ නිසා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළත් මේ තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් වන්නේ නැහැ. අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්න ඊට අවස්ථාව තියෙනවා. ඔය වගේ ජිමික් ගානකට පස්සේ තමයි දේශපාලන ඩීල් එකක් හරහා මේ තේරීම් කාරක සභාවේ කටයුතු වඩපණ කිරීමේ උත්සාහයදී අත තිබෙන්නේ. අපිට ලැබෙන ආරංචි මාර්ග අනුව නම් ජනාධිපති සමග සුහදව ඉතිරි මාස කිහිපය ආණ්ඩු කිරීම වෙනුවෙන් ජනතාවට නොදැන ලෙස මේ කටයුතු ක්‍රමයෙන් අඩපණ කිරීමයි යෝජනා වී තිබෙන්නේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන තේරීම් කාරක සභාව තුලත් මේ යෝජනාව ඒවා ඇති බවට දැනගන්නට තිබෙනවා. ඒ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු ගැන ජනාධිපති සමග සාකච්ඡා කර තීන්දුවක් ගමුද වැනි ප්‍රශ්නය හරහා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඊට දැඩි විරෝධයක් දක්වා ඇති බවක් වාර්තා වෙනවා. ඔය උත්සාහය අපතේ යන අතරේ තමයි එක්සත් ජාතික පෙරමුණේ හයිය අත්තක් හරහා මේ තේරීම් කමිටුව හකුලවන්න සූදානම් වන්නේ. මේ නැති කරන්නේ යන්නේ ජනතාවට ඇත්ත දැනගන්න තිබෙන අයිතිය, තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය. ඒ වගේම තමයි තවත් කාරණාවක් ඉස්මතු වෙනවා. ඒ තමයි එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපතිගේ ඔත්තුකරුවන් සිටින බවත් පක්ෂ අභ්‍යන්තරයේ සිදු කරන සාකච්ඡාවල තොරතුරු එසනින් ජනාධිපතිට යවන බවත් මේ සතියේ රාවය පුවත්පත අනාවරණය කර තිබෙනවා. මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා ස්වීමෙන් පුරප්පාඩු අමාත්‍යංශ 3කට වැඩ බලන ඇමතිවරුන් පත්කිරීම විවස්ථාවට පටහැනි බව අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවා තිබෙනවා. මෙහිදී කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී තිබියදී ඒවාට වැඩ බලන අමාත්‍යවරුන් පත් කළ නොහැකි බවත්, එය 19 විවස්ථා සංශෝධනය අනුව විවස්ථාවට පැටහැනි බවත් අගමැතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බව වාර්තා වෙනවා. අමාත්‍යවරුන් පත් කිරීමේදී 19 විවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතු බවත්, එහෙත් තමා එවර නිර්දේශ කිරීමක් කර නැතයිද අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වී ඇති බව දැනගන්නට තිබෙනවා. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයේ ඉදිරියේදී පාර්ලිමේන්තුව පර්ශ්ව කිරීමට ලක්වීමටද ඉඩ ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා. රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අසවීමෙන් කැබිනට් අමාත්‍යංශ 4ක් පුරප්පාඩුනා ඔබට මතක ඇති. එම අමාත්‍යංශල වැඩබැලීමට පත් කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රජිත් මද්දුම් බණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉක්උද්දා යවනු ලැබුවා. නමුත් ඒ නම් ප්‍රතික්ෂේප කරමින් තමයි ජනාධිපතිවරයා විසින් පුරප්පාඩුවේ අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් එහි වැඩ බලන ඇමතිවරුන් ලෙස පසුගිය 10 පත් කර තිබෙන්නේ. කොහොම නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය නම් ජනාධිපති සිරිසේන මේ අවස්ථාවේදීත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවයි. අපි සූදානම් ඒ බව පෙන්වා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 විවස්ථාව උටා දක්වන්න මෙහි මෙලෙස ඒ බව සඳහන් වෙනවා.
උපුටා ගැනීම. අමාත්‍ය මණ්ඩලයේ යම්කිසි අමාත්‍යවරයෙකුට හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ ඔහුගේ ධූරයේ කාර්යයට කිරීමට නොහැකි වූහොත් එවිට එකී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාගේ හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ධූරයේ වැඩවැලීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත්‍රීවරයෙකු පත්කිරීම කළ හැකි වන්නේය. උපුටා ගැනීම අවසන්. මෙහි සඳහන් වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙන් සඳහන් කරන්නේ නිත්‍ය අමාත්‍යවරයෙකු සිටියදී ඔහුට ඒ තනතුරේ වැඩ කටයුතු ආවරණය කළ නොහැකි නම් පමණක් වැඩබලන අමාත්‍යවරයෙකු පත්කිරීමට ඉඩ ඇති බවයි. ඒ වගේම තමයි නිත්‍ය අමාත්‍යවරයෙකු රෝගාතුරව හෝ විදේශගතව නැතිනම් පෞද්ගලික හේතුවක් මත රාජකාරී කටයුතු කළ නොහැකි අවස්ථාවක වැඩබලන අමාත්‍යවරයෙකු පත්කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් අමාත්‍යවරයෙකු ඉල්ලා ඇස්වී ඇති අවස්ථාවක පුරප්පාඩු අමාත්‍ය ධූරයක් වැඩබලන අමාත්‍ය ධූරයක් ලෙස පුරවාලන්නට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙන් අවධාරණය කරනවා. මේ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් නිකුත් කර ඇති අමාත්‍යවරුන් නොතකා ජනාධිපති සිරිසේන සිදුකර ඇති වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීම චේතාන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කරුණු කාරණා පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් ලිඛිතව සිදුකර ඇති දැනුම් දීමට ප්‍රතිචාර නොදැක්වුවොත් ඊට එරෙහිව දැඩි පියවරක් ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සූදානම් බවත් දැනගන්නට ලැබෙනවා. එදී පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජනාධිපතිගේ මේ ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දැන් අපේ රටේ ජනාධිපති තීන්දුව తీරන ගන්නේ යාට හිතෙන යා හරි කියලා විශ්වාස කරන දේට අනුව මිසක් විවස්ථාවට අනුව නෙවෙයි. මේ කරන කියන දේවලින් ඒ බව ඔප්පු වෙනවා. ඉතාම පැහැදිලිව සෙල්ලම් ගෙදරක වගේ රටක් ගැන තීන්දුව తీරන ගන්න පුළුවන්ද? තමන් ආරක්ෂක මණ්ඩලයට ඇතමුන් කැඳවීම වැළැක්වීම තීරණය කිරීම ගැන ජනාධිපති සිරිසේන පසුගියදා සිදු කළ ප්‍රකාශය ඊට තවත් සාක්ෂියක්. මේ දවස්වල බොහෝ සාකච්ඡාවට සංවාදයට ලක් වෙලා තිබෙන ජාතික ආරක්ෂක මණ්ඩලයට අයිති අයව මන් සමහර අය තහනම් කෙරුවා. එන එක තහනම් කෙරුවේ ආපුහම වාඩි වෙලා ටෙලිෆෝන් දෙකක් තුනක් තියාගෙන ඒකට ඇන ඇන ඉන්න එක තමයි ඒක කියන්නේ. ඒ වගේම තමයි කැබිනට් හමුව වර්ෂණය කිරීමත්. මොකද ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමූහික වගකීම කියන දේ ගොඩක් වැදගත් දෙයක්. රටේ තීන්දුව සාමූහිකව ගැනීම සඳහා විධායකය හමුවන ස්ථානය කැබිනට් රැස්වීම තමන් කැමති විදිහට පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න බෑ. රටට අදාළ තීන්දුව ගන්න කැබිනට් රැස්වීම පවත්වන්නේ නැහැ කියන්නේ ජනාධිපතිය වර්ෂණය කරනවා කියන්නේ ලොකු කේත භාෂකයකට මුලක්. අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක කවුන්සලියට එන්න නොදීමේ සිද්ධිය හරහා කොයිතරම් බරපතල ඛේදවාචකයක් සිද්ධ වුණාද? රටේ ආරක්ෂාව ඇතුළු සියලු තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ නැත්නම් ඊට වඩා ඛේදවාචක රැසක් සිද්ධ වෙන්න බැරිද කියන කාරණා ගැනත් මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්. ජනාධිපති කෙනෙක් කැබිනට් රැස්වීමක් වර්ෂණය කරනවා නම් ඔහු තමන්ගේ ජනතාවට යුතුකම් ඉටු කරන්නේ කොහොමද? ඒ තනතුරු සැප සම්පත් ඒව භුක්ති විඳින්න විතරද කියන ප්‍රශ්නයක් මෙහිදී මතු කළ යුතුව තිබෙනවා. දැන් බලන්න විවස්ථාව උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරනවා. තේරීම්කාරක සභාවට යන්න එපා කියමින් පාර්ලිමේන්තුවට එරෙහිව කටයුතු කරන්න ආරක්ෂකාංශ සාමාජිකයින් මෙහෙවනවා. කැබිනට් හමුව වර්ජනය කරනවා. දැනුවත්ව රට අක්‍රිය කරනවා. මේවා හරහා ජනාධිපති සිරිසේන ඔප්පු කරමින් සිටින්නේ මොකක්ද? ඒ වෙන මොකක්වත් නෙවෙයි, රාජ්‍ය පාලකයෙකු ලෙසත් එවැගේම රාජ ප්‍රාන්තිකයෙකු ලෙසත් පැසුණු බව, අධ්‍යක්ෂීම් සහිත බව, එවැගේම පරිණත බව වගේ කියන ගුණාංග කිසිවක් තමන්ට නැහැයි කියන දේ තමයි ජනාධිපතිවරයා විසින් ඔප්පු කර සිටින්නේ. නැත්තම් මොන ජනාධිපතිද පොඩි ළමයෙක් වගේ දිනෙදා තීන්දුව తీරන ගන්න කැබිනට් අමාත්‍ය හමුවක් වර්ෂණය කරන්නේ? ඒ වගේම තමයි කොයි ජනාධිපතිද අංක එකේ පුරවැසියා ලෙස රට අරාජක වෙන්න ඉඩ හරින්නේ? සජිත් ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වගේම රටේ නිවාස ඇමතිවරයා. ඒ වගේම තමයි ජනාධිපතිවරණයක් ආසන්න වෙනකොට පුවත් මවන චරිතයක්. දැන් ජනාධිපතිවරණයක් ආසන්නෙම එන හින්දා සජිත් ඇමතිතුමා ගැන නිතර පුවත් මැවෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අතරනුත් පසුගිය ජූනි 8 වෙනිදා පුවත විශේෂයි. ඔය දවස ගැන දේශපාලන ශාස්ත්‍රයේ විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා. මොකද කලින් ඉඳලා ප්‍රචාරයක් ගිහින් තිබුණා ජනාධිපතිවරණයට අදාළව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අපේක්ෂාව ජුලි 8 වෙනිදා ප්‍රකාශයට පත් වෙයි කියලා. නමුත් එදා ප්‍රකාශ වුණේ බය වෙන්න එපා, මම වෙලාවට එන්නම් වගේ කෙටි සඳහනක් විතරයි. නමුත් අපි අවධානය යොමු කරන්නේ ඊට වඩා වෙනස් කාරණයකට. ජූනි 8 වෙනිදාට මේ කාරණාව සම්බන්ධ වෙන්නේ සිය පියා වූ දිවංගත හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස සිහිවීම සඳහා අනුරාධපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරයේ ඉදිකළ චෛත්‍ය සසුනට පූජා කිරීම නිසා.
ධන පරිත්‍යාග ශීලීන්ගේ අනුග්‍රහයෙන් කියලා තමයි මේ චෛත්‍ය හදන්න අවශ්‍ය විදම් සම්පාදනය කර ගැනීමට ගැන අහන්න ලැබුණේ. කොහොම නමුත් එදා පැවසුණු දෙයක් තියෙනවා. ඒ තමයි මේ පූජා කෙරුණේ සිය පියා වෙනුවෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය 25න් පළමු වෙන්න බව. ඒ වගේම තමයි අනිද්ද පුවත්පත වාර්තා කර තිබුණු ආකාරයට පළමු වටය තමයි මේ දිස්ත්‍රික්ක 25 සඳහා චෛත්‍ය 25 වැඩසටහන දියත්වන්නේ. ඔව්, සතියන්ත අනිද්දා පුවත්පත මේ සම්බන්ධව අපූරු සටහනක් තබා තිබුණා. මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ තබාති සටහනට අනුව ඔහු සඳහන් කර තිබුණේ සජිත් ඇමතුමාගේ අවසන් සිහිනය ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම චෛත්‍ය 40 බැගින් දිවයින පුරා චෛත්‍ය 1000ක් ඉදිකිරීමයි. ඔවේ සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ දිවයින පුරා පිහිටි චෛත්‍ය නොමැති විහාරස්ථාන 1125කට චෛත්‍ය ඉදිකර සසුනට පූජා කරන්න තමන් දිවිහිමියෙන් කැපව ක්‍රියා කරන බවයි. සජිත් ඇමතුමාගේ මේ චෛත්‍ය පූජාව ගැන අපූරු ප්‍රශ්න කිරීමකුත් එහි මෙන්න මේ ආකාරයට සඳහන් වෙලා තිබුණා. රටේ අනාගතයේ බාරගන්නට පොර රහසේ සූදානම් වන අයෙකුගේ සිහිනය අපූර්විය. රටේ ප්‍රමුඛම අවශ්‍යතාවය චෛත්‍ය ඉදිකිරීම බව ඔහු සිතයි. බිඳ වැටී ඇති නීතියේ ආධිපත්‍යයට පණ ලබා දීම, මානව අයිතිවාසිකම් තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, වංචාව දූෂණය නැති කිරීම ආදී යහපාලන ගුණාංග ගැන ඔහුට කිසිදු අදහසක් නැත. කුමන්ත්‍රණ ආණ්ඩු සමයේදී එකී කුමන්ත්‍රණයේ නිර්මාතෘ වූ ජනාධිපතිවරයාට ඔහු වචනයකින් හෝ නොබැන්නේ ඒ නිසාය. ශ්‍රීමත්යයි ගරු කළේ ඒ නිසාය. තවමත් විවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයා හා සමීප වෙමින් අමුතු සංහිඳියාවක් ඔහු පෙන්වන්නේ ඒ නිසාය. රාජ්‍ය සම්පත් විෂයේදී පමණක් නොව අනෙකුත් විෂයන්හිදීද ඔහු කටයුතු කරන්නේ කෙසේදයි හිතාගන්නට දැන්ම අපහසු නැත. උසනම් සිකියුරිටි, කොටනම් කම්කරු යන මීට පෙර ඔහු පෙන්වූ පිළිවෙත අපට ඒ සඳහා අවබෝධය සපයයි. එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය සඳහා බැසිල් රාජපක්ෂ සූදානම්ව සිටින බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඒ වගේම ඔහු මේ වන විටත් සිය ජනාධිපති මෙහෙයුම් කටයුතු සමාජ මාධ්‍ය ජාලය උපයෝග කරගෙන දැවැන්ත ප්‍රචාරයක් සමග සිදු කිරීමේ මූලික කටයුතු පවා ආරම්භ කර ඇති බව සඳහන්. වැඩිදුරටත් සඳහන් වන ආකාරයට මැදමුණ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9 මුදලක් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවතින නඩුව ඔහුට අවාසිදායක බව රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුගේ ස්ථාවරයේ වී තිබෙනවා. එනිසා එන්නේ ඒ කාරණාවත් එක්ක තමයි රාජපක්ෂ පවුලේ ඉදිරිපත් කළ හැකි වඩා සුදුස්සා බැසිල් රාජපක්ෂ බව රාජපක්ෂ පවුලේම ස්ථාවරයේ වී තිබෙන්නේ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ එකකත්වය පළ කරන්නේ නම් ජනාධිපතිව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව බැසිල් රාජපක්ෂද පවුලේ ඥාතීන් හා හිතවතුන් වෙත දැන්ටමත් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. මේ සියල්ල අතර දැනගන්නට ලැබෙනවා ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රෝහලක හදවත් සැත්කමක් සිදු කර ඇති බවත්. ඒ නිසාමද දන්නේ නැහැ කොහොම හරි බැසිල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන මෙහෙවීම විලීගමගේට බාර දී ඇති බව වගේම එහි දෙවෙනියා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ පත් කර තිබෙන බවත් දැනගන්නට තිබෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂගේ මතවාදීමය ප්‍රචාරක මෙහෙයුම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය චරිත හේරත් වෙත පවරා ඇති බවත් සඳහන්. කොහොම නමුත් බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමරිකාවේ පුරවැසියෙකු බවත් අපි දන්නවා, හැමෝම දන්න කාරණාවක්. ඒත් ගෝඨාභය මල්ලි වගේම බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තම ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අපට දැනගන්නට ලැබෙනවා. දැන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුව අතර තියෙන සන්ධානයට මොකද වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඊට පිළිතුරු දෙන්නත් පසුගිය දින කිහිපයේ බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබුණා. එහුගේ Facebook පිටුව හරහා ඔහු වෙහි පහල කර තිබුණු සටහනක නිමිත්ත කරගෙන තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති සිරිසේනට කර තිබූ යෝජනාවයි. ඔය සටහනේ මෙන්න මෙහෙම කරුණක් ඉස්මතු කර තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන් තමන්ගේ අපේක්ෂකයව ඉදිරිපත් කරන්න. සාහිත්‍ය සම්මානයක් දෙනකොට, නාට්‍යවලට සම්මානයකටත් දෙනකොටත් හැම පොතක්ම හැම නාට්‍යයක්ම තරගයකට යෝජනා කරන්න පුළුවන්. අන්තිමට තෝරලා එකකට විතරයි සම්මාන දෙන්නේ. දැන් කතාව පැහැදිලිනේ. අමතක කරන්න එපා බැසිල් රාජපක්ෂ මීට පෙරත් තමන්ගේ Facebook පිටුවේ තමන් සටහනක් යොදා තිබුණා අපි සූදානම් කියලා. ඒක මේ අයියා මහින්ද මල්ලි ගෝඨාභය වගේම බැසිල් රාජපක්ෂත් එකට ඉන්න ඡායාරූපයකුත් ඊට එක් කර තිබුණා.
ඒක මත කරන්න හොඳ කාරනාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අති විශාල කොටසක් කඩාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන මේ විශාල පක්ෂයක් නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ බව. ඔව්, ඔහු පක්ෂය නිර්මාණය කිරීමට අමතරව මේ වන විට එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති සිරිසේන අතර මතුව තිබෙන දේශපාලන ආරවුලත් සූක්ෂමව කළමනාකරණය කරමින් සිටිනවා. ඒ අනුව තමයි මහින්ද රනිල් රහස් හමුවක්, රනිල්ගෙන් මහින්දට රහස් ලිපියක් වගේ දේශපාලන ගොසිප් හැවෙන්නේ. ඒ අනුවම තමයි තීරණය අදනවේ හෙටකීමින් ශ්‍රී ලනිප පොහොට්ටු සන්ධාන කතා එකතැන ඇදෙන්නේ. සන්ධානය හයවිනි සාකච්ඡාව වටයත්ටත් දැන් දින නියම වෙලා ඉවරයි. ඒ අතර තවත් අපූරු සිදුවීමක් වාර්තා වෙනවා. ඒ තමයි හැමදාම රණ්ඩු වෙවි සන්ධානයක් ගැන කියමින් කරන මේ මාධ්‍ය සංදර්ශන ගැන බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ කිට්ටුම විතුරෝකු අතර සිදුවෙච්ච කතා බහක්. මේ මිත්‍රය බැසිල් රාජපක්ෂගෙන් අහනවා, මොකද බැසිල් මේ සන්ධාන සාකච්ඡාවේ ඔහුගේ ඇදින සන්ධාන සාකච්ඡාවේ තේරුම, අනික දෙගොල්ලොම සාකච්ඡා ඉවර වුණ ගමන් ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා බැනගන්නවනේ කියලා. මේ ප්‍රශ්නට බැසිල් රාජපක්ෂ මෙන්න මේ වගේ උත්තරයක් දෙනවා. සාකච්ඡාව ඇදී ඇදී යන එක හොඳයි, අවසානයේ තේරෙයි මොකද්ද කරන්න ගියේ කියලා. ඔබ දන්නවා අපේ රටේ මිනිස්සෙක් වැරදිකරු කරන්නේ අධිකරණය නොවන බව. මාධ්‍ය කළුකඩ පළමුව මිනිසුන් වැරදිකරු කරනවා, ඊට පස්සේ සමාජ මාධ්‍ය ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමතිවරුන්ට අත්ුණෙත් අන්න ඒ ඉරණම. හරියට හරි, මොකද දැන් බැඳුම් කර ගනුදෙනුට අදාළ චෝදනා ඇති පාර්ශ්ව අතුරෙන් අධිකරණය හමුවේ චෝදනා නැගිය හැකි මට්ටමේ 10ක් පමණක් වීම හමුවේ එය තහවුරු වෙනවා. ඔව්, බැඳුම් කර විමර්ශනයට කියමින් පත්කල ජනාධිපති කොමිසම වාර්තාව පවා නිකුත් කර අවසන්. එයින් රහස් ලේඛන ලෙස කොටසක් ජනාධිපති සිරිසේන තමන් සන්දකයේ තබාගෙන සිටිනවා. අපි දන්නාකාරයට නම් ඒ කිසිදු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා හෝ රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව එහි චෝදනා නැහැ. ඔව්, අපේ සහෝදර මාධ්‍ය සගයෙන් තෙදෙනෙකු වන මදුක තක්සල, සංජය ලියනගේ සහ විමුක්ති දුශාන්ත මේ සම්පූර්ණ වාර්තාව ඉල්ලුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරමින්. ඒ අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දන්වා තිබුණේ අදාළ වාර්තාව අන්තර්ජාලයට නිකුත් කර ඇති බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා වගේම රවි කරුණානායක අමාත්‍යවරයා මේ චෝදනාවලින් නිදහස් වගේම බැඳුම් කර ගාගෙන ඔවුන්ට නැගූ චෝදනා දේශපාලන අවලාද පමණක් බවට තහවුරු වෙලා තියෙනවා. ඒ සියල්ල අතේ පත්තු වී තිබෙනවා. ඉතා පැහැදිලිව, මොකද දැන් නීතිපති ඉන්නේ දප්පුල ලිවේරා. ඔහු තමයි එදා බැඳුම් කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි මෙහෙවූ නීති නිලධාරියා. අන් සියලු දෙනාට වඩා ඔහු දන්නවා කාටද බැඳුම් කර ගනුදෙනු සම්බන්ධව චෝදනා ගොනු කළ හැක්කේ කියලා. ඇත්තටම යහපාලන ආණ්ඩුව ඉලක්ක කර එල්ල වූ මේ අවලාද අවලංගු වුණත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හෝ චෝදනා කිසිවක් නොමැති වුවත් මඩ බාස්ලගේ මඩ නිර්මාණ අවසන් වෙයි කියලා අපිට හිතන්න බෑ. අපි ජනතාව ලෙස එතරම් බොළඳ විය යුතුත් නැහැ. අපි නිතර කියනවා වගේ මේ හැඟීම් වලට ඉඩ නොදී බුද්ධියට ඉඩ දී ජීවත් විය යුතු නිමේෂයක්. ඒ නිසා අවධානයෙන් ඉන්න, බුද්ධියට ඉඩ දී ජීවත් වෙන්න. අපි ගිහිල්ලා එන්න, නැවත හමු වෙමු.